අපට රජයක් හැටියට බහුතරයක් තියනවා කියලා තල්ලු කරලා දාන්න පුළුවන්. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්වේ සංඛ්‍යා නෙවෙයි. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තියෙන සම්බන්ධ තියෙන ප්‍රශ්නේ සෑම පුරවැසියාට සෑම මන්ත්‍රීවරයෙකුට බලපාන දෙයක්. ඒ නිසා මේ බහුතරයක් තියෙනවා. අපි දන්නවා ඉතිහාසයේ බහුතරයක් තියෙනවා නම් බුල්ඩෝස් කරලා යනවා. දැන් අපි හැටියට අපි තාත්ම ගෞරවයක් තියෙනවා. ඉස්සර අපි නිකන් කැබිනට් එකේ අත ඉස්සුවා පාර්ලිමේන්තුවේ ගිව්වා. දැන් මගේ ජීවිතේ මං කරපු එකම වැරද්දක් තමයි ශිරාණි බණ්ඩාරනායක මැතිතුමියගේ දෝෂාභියෝගයට මං කරපු වැරද්ද. හැබැයි පොත හැටියට තියෙන්නේ අපි විනිශ්චයකාරී සභාවක් හැටියට තීන්දු ගන්න ඕනේ. අද කෝෂයි ජුඩිෂල් බොඩි. හැබැයි පක්ෂ නායකයා කිව්වා අත උස්සන්න අපි අතේ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මං දරු කරනවා. එදා මං කරපු වැරද්ද නිවැරදි කිරීමට කොන්ද පණක් තියෙනවා. මං කියන්නේ මහින්ද රාජපක්ෂේ සමයේ පමණක් වුණා කියලා අතීතෙත් වෙන්න ඇති. එතුමාට විතරක් සීමා කරන්න බෑ. හැබැයි ඒ යුගයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂය ඇතුලේ තමන්ගේ මතය ඉදිරිපත් කරන්න මං එකක් කියන්න. වෙන කිසිම නායකයෙක් තමන්ගේ මන්ත්‍රීවරු ඉල්ලුවනම් විපක්ෂ කිල්ල වාඩි වෙන්න අවසර දෙන්න. හැබැයි සීමාවන් තියෙන පක්ෂය විනය ආරක්ෂා කිරීම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට වගේම මධ්‍යම කාරක සභාවට වක්කීමයි. ඒ අවස්ථාවෙන් සමහර උදවිය අයතු ලෙස ප්‍රයෝජනය ගන්න. හිතුව බය ගිය. දැන් ඉන්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්ව පක්ෂ කැඩුවේ මෛත්‍රීපාල සිරිසේන එතුමා නිර්ණයක් ගත්තා. මට මේ නායකත්වයේ යටතේ ඉන්න බෑ කියලා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අහලේකම් හැටියට එතුමා පොදු අපේක්ෂකයා වුණා. එතුමා පොදු අපේක්ෂකයා වීම පක්ෂ කැඩුවා නම් මහින්ද රාජපක්ෂව ආරාධනා කරලා පුටුව දෙයිද මේ පක්ෂ නායකත්වය ගන්න. මේ විධායක බලය පාවිච්චි කරලා පක්ෂ පුටුව ගන්න බෑ. විධායක බලය තියෙන ජනාධිපති බයි මහින්ද හේතන මහින්ද රාජපක්ෂ මැතිතුමාට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයේ අභියෝග කරේ නැහැ. ඉලක නිදාස් පක්ෂ නායකයා හැටියට අන්දානේ නායකයෙක් හැටියට අභියෝග කරේ නැහැ. ඊට පස්සේ එතුමාට ශ්‍රී ලංකා නිදාස් පක්ෂ නායකත්වය දුන්නාට පස්සේ දිගින් දිගට කකුලෙන් ඇද. අද වෙන වෙන කණ්ඩායම් අදගෙන වේදිකාවල මහින්දවාදීන් කියලා වෙනම ව්‍යාපාරයක් පටන් ගත්තා. දැන් ශ්‍රී ලංකා නිදාස් පක්ෂේ මහින්දවාදීන් මෛත්‍රීවාදීන් කියලා නැහැ. පක්ෂවාදීන් කියලා කියන්නේ පක්ෂ පක්ෂේ තමයි අපේ ශක්තිය පක්ෂේ. ඒ වගේම පක්ෂ කැඩුවේ කවුද කියලා දන්නවනේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමන්ගේ පක්ෂේ කඩන්නෙත් නෑ අනිත් පක්ෂේ කඩන්නෙත්. ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ කඩන එක හොඳ ප්‍රවණතාවයක් නෙවෙයි. 2005 UMP එක කැඩුවා. 2010 ජාතනි සංශෝධනයේ තුන් පාරක් ඉල්ලන්න UMP එක 6 දෙනෙක් ගත්තා. ඉතින් පක්ෂ කඩන ඉතිහාසෙ තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගාව නෙවෙයි. එතුමා කිසිසේත් ආප්පකාර චන්පත් මොනවාද මේ කතා? මෛත්‍රීපාල සිරිසේන හැම්බේකන් ගන්නේ නැහැ ආප්ප ගන්නේ. ආප්ප ගන්න එක වරදක් නෙවෙයිනේ. ආප්ප හරි මොනවා හරි ගන්න ඕනේනේ. එතුමා කෙලින් නායකයෙක්. ඒ නිසා මෙතන මේ ගෙන යන ව්‍යාපාර පක්ෂයට හරි. පක්ෂයට ද්‍රෝහි කරන්න එපා එච්චරයි. ඉතින් දන්නවා සමහර උදවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානයේ ෆුඩ් බෝඩ් එකේ නැගලා පාර්ලිමේන්තුවට ආවා. දන්නවා පශිලංකා නිදහස් පක්ෂය දරන්නේ නැහැනේ. ඒ නිසා මේ ෆුඩ් බෝඩ් එකේ ඉන්න කට්ටිය තමයි අපේ කට්ටියට පොලවන්න හදන්නේ. සන්ධානයක් නැහැනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නේද? අපේ සන්ධානයෙන් තරග කරපු පොඩි පොඩි පක්ෂ එක ආසනයක් දිනන්න පුළුවන්. ආසනයක් විතරක් නෙමෙයි පළාත් පාලන ආයතනයේ කොට්ටාෂයක් දිනන්න පුළුවන්. දෙවල භාෂාවෙන් දැන් අවස්ථාවක් දුන්නා. ඒක තමයි මගේ ඩීල් එක. ඩීල් කියන්නේ ඒව තමයි. වෙන ඩීල් නෑ. සමහර උදවියගේ ඩීල් වෙන ඩීල්. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඩීල් එක තියෙන ජනතාවත් එක්ක. ඕනම කෙනෙකුට ඕනම දෙයක් කියන්න නිදහස. හැබැයි දිල්ලුන් නමුණු ගමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීවරයෙක් වෙලා එහෙම පක්ෂයක් කිරීම කිසිම අයිතියක් නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමා මම දන්න දෙයක් හැටියට එතුමා පක්ෂයට ආදරේ. මතභේද තියෙන්න උනා. මම කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. එතුමා බිහිමුනේ පක්ෂේ. ඒ නායකයාට පක්ෂය අනෙක් අයට කැමති වෙන්න පුළුවන්. හැබැයි පක්ෂයට ද්‍රෝහි කරන්නේ නැහැ කියලා මට තාමත් විශ්වාසය තියෙනවා. අභියෝග කළා තියෙනවා මම මේ ඡන්දේ කල්ලාන්නේ බයට. ආණ්ඩුව ඡන්දේ කරන්න බයයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඡන්දේ කරන්න බයයි. ඒ නිසා මේ ඡන්දේ කල්ලාන. අපි පළාත් පාලන ඡන්දය නීතියක් අනුව තමයි කළේ. බයයි කියන උදවිය නීතිය පොඩ්ඩක් හදාරන්න ඕනේ. අපි දන්නවා 2012 අංක 22 දරන පනතේ සීමා නිර්ණ කටයුතු සම්බන්ධයෙන් වාර්තාවක් අතිගරු ජනාධිපතිතුමාට බාර දිය යුතුයි. ඒ වාර්තාව බාර දුන්නේ 2015 අගෝස්තු මාසයේ. ඒ නිසා මුලින්ම 2012 ඉඳලා 2015 දක්වා සීමා නිර්ණ වාර්තාව බාර නොදීම මං හිතන්නේ මේ ඡන්දය කල්යාමට
එක සාධකයක් හැටියට මම දකි. දෙවෙනි සාධකය වார்த்தාවක් දුන්නා වැඩක් නැහැ. ඒ වார்த்தාව හරියාකාරව කරේ නැහැ. සමහර උදවිය ඇඟිල්ල දික් කරා මේක සම්දානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඕනෑකමට තමයි කරන්නේ. පක්ෂය බලයේ හිටියට පක්ෂයේ අභිමතයට යම් යම් දේවල් කරන්න බෑ. සමහර අය කියනවා මේ ජනාධිපතිතුමාට වார்த்தාවක් දීලා වார்த்தාව ගැසට් කරා නම් සීමා නිර්ණය කටයුතු අවසන්. මම කරුණාකරලා ඒ උදවියගෙන් අහන්නේ පොඩ පනත ටිකක් කියවන්න. පාර්ලිමේන්තුවේ ඉන්නකොට තප්පතකුත් පොඩ්ඩක් කියවන්න ඕනේ. හටක් තියෙන නිසා නිකන් කියවල වැඩක් නැහැ. කලින් ඇඟිල්ල දික් කරා වගේම මට ඇඟිල්ල දික් කරන මම ඉඩ තියන්නේ නැහැ. මම අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමාට කිව්වා මට මේක හරියාකාරව කරන්න ඕනේ කියලා. දැන් ඒ සීමා නිර්ණය කටයුතු කරගෙන යනවා. මම ඉලක්ක කරගත්තා ජූනි ජූලි මාසේ කරගෙන යන්න. හැබැයි සීමා නිර්ණය කටයුතු සියලු දෙනාටම සාධාරණයක් ඉෂ්ට කළා තමයි මම මේ ඡන්දේ පාත්වන්නේ කියන මම වගකීමකින් කියනවා.